हाई कोहमद कट्टिया इतिंग सुबम सुब दवसा कील पिलिगन्न ओयालु सियलु देनावम हीरोगेन अहन्न वेतिन गिनेन तवत् वीडियो एकट इतिंग यालुने अद अपि कथा करन्न बलापुरुत्तु वेन्ने मे दवस वल तियेनवा जपुर एक्सटर्नल डिग्री 2023 लमयिंट रजिस्ट्रेशन ए लमयिंगे रजिस्ट्रेशन वलदी ए लमयिंट एति वेला तियेन गटलु वलट पिलियम देन बलापुरुत्तु वेन तमयि मे वीडियो एक करन्न ඉතින් මම දැක්කා ගොඩක් ළමයි Facebook එකේ එයාලට payment receipt එක ගන්න විදිය දන්නේ නැහැ, ඇවිල්ලා නැහැ කියලා තියෙනවා. එයාලා select වෙලා තියෙන subject දන්නේ නැහැ කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ external degree registration වලට අවශ්‍ය form ටික අපි download කරගන්නේ කොහොමද? ඊට පස්සේ අපි select වෙලාද කියලා අපි දැනගන්නේ කොහොමද? මේ වගේ දේවල් තමයි මේ video එකෙන් අපි කතා කරන්නේ. ඉතින් ගොඩක් ළමයින්ට ගැටලු ඇවිල්ලා තියෙනෙත් මේ form download කරගන්න එක ගැන. ඉතින් ඒකින්ද අපි ඊට එහා දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එක තුලින්. සරලවම කිව්වොත් මේ ළමයින්ට ඇවිල්ලා තියෙන ගැටලු ටික ටාගට් කරගෙන තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි යාළුනේ, ඔයාලට ඉතින් මේක කරන්න ෆෝන් එකක් තිබ්බත් අවුලක් නැහැ. ෆෝන් එකිනුත් පුළුවන්, කම්පියුටර් එකිනුත් පුළුවන්. ෆෝන් එකෙන් කරනවා නම් ඩෙස්ක්ටොප් මෝඩ් එක දාගත්තා නම් ලේසි. ඔයාලා මේ වගේ ඔයාලගේ ඩිවයිස් එකේ තියෙන බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඒකේ සර්ච් බාර් එකේ ජපුර එක්ස්ටර්නල් ඩිග්‍රි කියලා මෙන්න මේ විදිහට සර්ච් කරන්න. ඉතින් ඔයාලා ඔන්ලයින් ඇප්ලිකේෂන් දැම්මත් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉඳලා ඔයාලා දන්නවා ඇති මේ වෙබ්සයිට් එකේ තියෙන ප්‍රොසීඩියර් එක. හරි යාළුනේ, මෙහෙම පල්ලහැට එද්දි ඔයාලට පේනවා මෙතන view world updates කියලා තියෙනවා. අපි ඒක ක්ලික් කරමු. එතනින් ගිහිල්ලා අපි පල්ලෙහාට ගියාපහම අපේ දැන් රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලා ගොඩක් කල්ින්ද මේක ගොඩක් පල්ලෙහා තමයි තියෙන්නේ. මෙහෙන් පල්ලෙහාට ගියාපහම ඔයාලට පේනවා මෙතන 2023 රෙජිස්ට්‍රේෂන් ෆෝ එක්ස්ටර්නල් ඩිග්‍රී. අපි මේක ක්ලික් කරගමු. හරි අරුණේ, මෙතනින් ගියාපහම අපිට පේනවා මේ වෙනකොට රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලා තියෙන ඩිග්‍රී පහක් තියෙනවා මෙතන. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන්න හදන ID නම්බර් එකෙන් ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ මේ BSc Business Studies කියන ඩිග්‍රී එකට. ඉතින් ඔයාලා ඇප්ලිකේෂන් එක දාපු ඩිග්‍රී එක මෙතනින් ඔයාලා තෝරගන්න. හරි යාළුනේ, දැන් ඉතින් ඔයාලට පේනවා ඔයාලගේ ඩිග්‍රී එක ලොගුවට මෙතන උඩින් දාලා තියෙනවා. අපි පල්ලෙහාට යද්දි ඉස්සෙල්ලාම ඔයාලට මෙන්න මේ විදිහේ PDF එකක් බලා ගන්න පුළුවන්. මේ PDF එකෙන් අපිට කියලා තියෙනවා සම්පූර්ණ අපි කරන්න තියෙන මේ රෙජිස්ට්‍රේෂන් එකට කරන්න තියෙන ප්‍රොසීඩිය එක. ඉස්සරලම මේ PDF එක හොඳට කියවන්න ඕනේ. මේක ඊට පස්සේ අපිට පේමන්ට් කරන්න තියෙන්නේ කොහොමද, ඊට පස්සේ අපි මේවා තැපැල් කරන්න ඕනේ කොහොමද, මේ හැම දෙයක්ම මේක කියලා තියෙනවා. ඒකින්ද මම මේවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔයාලා මේක හොඳට කියවලා මේක ගැන අවබෝධයක් අරගෙන තමයි ඉස්සරලම මේක රෙජිස්ටර් වෙන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක මෙතන ඩිස්ප්ලේ වෙන්නේ නැත්නම් ඔයාලට මෙතන පල්ලෙහ තියෙනවා මේ ඩවුන්ලෝඩ් 1.09 MB කියලා තියෙනවා. එතනින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ PDF එක. ඊට පස්සේ පල්ලෙහට ගියාපුවාම ඩික්ලරේෂන් ෆෝම් කියලා තියෙනවා. හරි යාළුවනේ, ඉතින් ඔයාලට පේනවා එතන මගේ PDF එක ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් මෙතන පල්ලෙහ තියෙන ඩවුන්ලෝඩ් කියලා මම ඒක ක්ලික් කරලා මේ PDF එක මම කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි යාළුවනේ, ඉතින් මේ තියන්නේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆෝම් එක. මේක උඩම තියෙන ඔයාගේ පෞද්ගලික විස්තර දාලා මේක පුරවන්න ඕනේ. ඊට පස්සේ මෙතන පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් අලවන්න ඕන. ඒ ෆොටෝ එක ග්‍රාම නිලධාරීගෙන් සහතික කරගන්න කියලා තියෙනවා. ග්‍රාම නිලධාරීගේ සීල් එක සයින් එක දෙකම මේ ෆොටෝ එක උඩ වැදිලා තියෙන්න ඕන. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන ග්‍රාම නිලධාරීටත් පුරවන්න කොටසක්. මේවා සේරම සම්පූර්ණ කරන්න මේ සියලුම විස්තර කියලා තියෙනවා අර අපි කලින් බලපු ෆෝම් එකේ. ඒ ෆෝම් එක ඉස්සෙල්ලා හොඳට කියවලා ඉන්න මේ රෙජිස්ට්‍රේෂන් වැඩ පටන් ගන්න කලින්. ඉතින් යාළුවනේ, ඔක්කොම කලින් අපි දැනගන්න ඕනේ අපි රෙජිස්ටර් වෙන්න සුදුසුද, අපිව තෝරගෙනද කියලා මේ කෝස් එකට. ඒකට අපි යන්න ඕනේ ඉස්සෙල්ලා මෙතන මේ යට තියෙන කොළපාට බටන් එක ක්ලික් here to get the details කියලා. අපි ඒක ක්ලික් කරගන්නවා. ඉතින් යාළුවනේ, ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන NIC නම්බර් එක ගහන්න V අකුර නැතුව. ගොඩක් වෙලාවට දැන් අලුතෙන් එන ID නම්බර් වල නම් V අකුර නැහැ. ඉතින් මෙතන V අකුර නැතුව ID නම්බර් එක ගාලා සබ්මිට් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට PDF එකක් ඕපන් වෙනවා. ඉතින් යාළුවනේ, මේකේ තියෙන මගේ විස්තර නෙවෙයි හින්දා මම මේ අනිත් විස්තර ටික බ්ලර් කරනවා. ඔයාලට පේනවා, ඉතින් ඔයාලට පේනවා මෙතන උඩම තියෙනවා congratulations you have been selected for the above degree program කියලා තියෙනවා. ඉතින් මේ කියන්නේ ඔයා ඩිග්‍රී එකට සිලෙක්ට් වෙලා. හරි, දැන් අපිට අවශ්‍ය කරන PDF තුනක් අපි හොයාගත්තා. අපිට රෙජිස්ට්‍රේෂන් එකට තව අවශ්‍ය වෙනවා PDF දෙකක්. ඒ තමයි අපි රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවන
PDF එකයි අපේ පළවෙනි වාරිකයේ ගෙවන PDF එක. රෙජිස්ට්‍රේෂන් ෆී එක කීයද පළවෙනි වාරිකයේ කීයද ඒ විස්තරත් සම්පූර්ණයෙන් අර අපි පළවෙනියෙන් පෙන්නපු මෙන්න මේ PDF එකේ තියෙනවා. ඉතින් ඒවා ගෙවන්න ඕන වුණාට අපිට ඒවට බැංක් account numbers කියලා නැහැ. ඔයාලා මේ PDF එක හොඳින් කියවනම් උඩ කියලා තියෙනවා රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවන්න එක බැංක් account එකකුත් අපේ පළවෙනි ඩිග්‍රී එකේ පළවෙනි payment එක කරන්න තව බැංක් account එකකුත් number දෙකක් තමයි තියෙන්නේ. අපි මේ number දෙක ගන්න විදිහ ගැන තමයි දැන් කතා කරන්නේ. හරි යාළුවනි, ඉතින් අපි ආයෙත් යමු රෙජිස්ට්‍රේෂන් නෝටිස් කියලා අර අපි මුලින්ම download කරපු PDF එකට. ඒ PDF එකේ පළහැටේ දෙවලට පේනවා ඡායාරූප උඩුගත කිරීම කියලා මෙන්න මෙතන තියෙනවා. මෙතනදී කියලා තියෙන්නේ මෙන්න මේ දාලා තියෙන සයිස් එක. ඒ කියන්නේ මේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක්, සුදු පැහැති පසුබිම තියෙන ෆොටෝ එකක් තමයි අපි අර ඩික්ලරේෂන් ෆෝම් එකේ ග්‍රාමසේවකගෙන් සහතික කරගන්න තැන අලවන්න ඕනේ. ඒ ෆොටෝ එක ගන්න තැනින්ම ඒ ස්ටුඩියෝ එකෙන්ම ඔයාලට පුළුවන් ඒකේ සොෆ්ට් කොපිය ඉල්ල ගන්න. ඒ සොෆ්ට් කොපිය මෙගාබයිට් දෙකට වැඩි අඩු වෙන්න ඕනේ. හරිද? JPG ෆෝමැට් එකෙන් තමයි කොහොමද දෙන්නේ? JPG ෆෝමැට් එකෙන් තමයි කොහොමද දෙන්නේ? ඒ ගන්න ෆයිල් එක මෙගාබයිට් දෙකට වැඩි අඩු වෙන්න ඕන. ඊට පස්සේ අපි යම් බලන්න මෙන්න මෙතන තියෙන ලින්ක් එකෙන් ගිහින් තමයි අපි ගන්න ඕනේ අපේ payment receipt දෙකේ ආකෘති දෙක. ඉතින් මේවට අදාළ ලින්ක් සේරම මම පහල description එකේ දාලා තියෙනවා. හරි යාළුවනේ, ඉතින් ඒ ලින්ක් එකෙන් ආපුවාම ඔයාලට වෙනවා ඉස්සෙල්ලාම මෙතන අලුත් tab එකක් open වුණා. ඒකේ තියෙනවා new student registration කියලා. ඊට පස්සේ අපිට උඩින්ම පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපි application එක දාන අපි register වෙන degree එක මෙතනින් තෝරන්න. අපි select කරලා තියෙන degree එක. Degree එක තෝරලා මෙතන NIC number එක ගහනවා V අකුර නැතුව. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන පොඩි image එකක් තියෙනවා. ඒ image එකේ තියෙන වචනේ අපි මෙන්න මෙතන code එක ගහන්න ඕන. Simple අකුරු වලින් ගහන්න. ඊට පස්සේ ඉස්සරහලාම ඔයාලට මෙතන උඩම තියෙන button එකක් පේනවා upload photo and declaration කියලා. ඉතින් අපිට මෙතනින් තමයි අපේ අර ෆොටෝ එක අප්ලෝඩ් කරන්නත් ඕනේ අපි මෙතෙන්ට. ඊට පස්සේ ඩික්ලරේෂන් ෆෝම් එක ස්කෑන් කරලා ඒකේ ස්කෑන් කොපි එකත් මෙතෙන්ට අපි අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් මේ ළමයා මේවා දෙකම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒකින්ද තමයි මෙතන ෆයිල් හැස් බීන් සබ්මිටඩ් ඔන් කියලා මෙතන සබ්මිට් කරපු දිනෙත් දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ අපි අප්ලෝඩ් ෆොටෝ ඇන් ඩික්ලරේෂන් කියන ටැබ් එකට එහා පැත්තෙන් තව පේමන්ට් කියලා ටැබ් එකක් තියෙනවා. අපි ඒ ටැබ් එකට යමු. හරි, ඉතින් මේ payment කියන tab එකට ආවට පස්සේ ඔයාලට උඩින්ම මෙතන පේනවා registration fee කියලා. අපි ඉස්සර වෙලාම අපේ registration fee එක ගෙවන්න අවශ්‍ය bank slip එකේ ආකෘතිය ඕනනම් අපි ඉස්සරලා මෙතනින් registration fee කියන එක තෝරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා bank branch එකකින් ගෙවනවා නම් මෙතනින් bank branch කියන එක දෙන්න ඕනේ. Visa master card වලින් ගෙවනවා නම් ඒක තෝරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ NIC එක, email address එක, mobile number එකක් දීලා go to pay කියන බටන් එක ක්ලික් කරගන්න. ඒ බටන් එක ක්ලික් කරපු ගමන් ඔයා දැක්කා මෙතන PDF එක ඕපන් වුණා. ඔයාගේ registration fee එක ගෙවන්න අදාළ ආකෘති පත්‍රය තමයි මෙතන ඕපන් වුනේ. ඉතින් සමහර අයගේ මේක මෙහෙම ඕපන් වෙන්නේ නැතිව මේ විදිහට submit කියලා මුල්ලේ චූටි බටන් එකක් එක්ක මේ විදිහේ screen එකක් තියෙන්න පුළුවන්. සමහර විට ෆෝන් වල යන අයගේ තමයි ඔක ගොඩක්ම වෙන්නේ. ෆෝන් එකෙන් desktop mode එක දාලා යද්දි ওই පොඩි බටන් එක ඇහැට මැගෑරෙන්නත් පුළුවන්. ඉතින් එතකොට කට්ටිය කියනවා මේක ගන්න බැරි වුණා මට එන්නේ නැහැ මේ ෆෝම් එක කියලා. ඉතින් මේ විදිහට submit කියලා බටන් එකක් ආවොත් එතන submit කියන බටන් එකත් ඔයා ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ වගේ ෆෝම් එකක් download කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාට තියෙන ඊළඟ පළවෙනි වාරිකයේ ගෙවන ෆෝම් එක පළවෙනි වාරිකයේ ගෙවන bank slip එකේ ආකෘතිය download කරගන්න. ඉතින් ඒකටත් කරන්න තියෙන්නේ reason for payment කියන තැනට ගිහිල්ලා මෙතනින් ඔයා තෝරලා දෙන්න course fee first installment කියන එක. ඊට පස්සේ ඒක දීලා අර විස්තර ටික මෙහෙමම තියෙද්දි go to pay කියන බටන් එක ක්ලික් කරපුවාම ඔයාට අර විදියට form එක open වුණේ නැත්තම් මෙතන චූටි බටන් එකක් තියෙයි submit කියලා. submit කියන බටන් එක ක්ලික් කරපුවාම ඔයාගේ form එක open වෙනවා. ඉතින් මේ රෙජිස්ට්‍රේෂන් එකේදී ඔන්ලයින් කරනවා කියලා කරන්න තියෙන්නේ මේ ෆොටෝ එකයි ඩික්ලරේෂන් ෆෝම් එකේ ස්කෑන් කරපු එකයි අප්ලෝඩ් කරන එක විතරයි. අනිත් ඒවා සේරම, ඒ කියන්නේ ඩික්ලරේෂන් ෆෝම් එක ග්‍රාම නිලධාරීගෙන් සහතික කරගන්න, ඔයාගේ ෆොටෝ එකයි සයින් එකයි දෙක, ඊට පස්සේ ඔයාගේ සල්ලි බැඳපු ඔරිජිනල් රිසිප්ට් දෙක, බැංකුවෙන් එන ඔරිජිනල් රිසිප්ට් දෙක, ඒ කියන්නේ ඩබල් ස්ලිප් එකකින් ඔයා සල්ලි බැඳලා ඒකේන ඔරිජිනල් කොපි එකයි, ඒ කියන්නේ කොපි දෙකක් එනවා. රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවන එකයි පළවෙනි වාරිකයේ ගෙවන එකයි. ඔයා කරන කෝස් එක අනුව
පළවෙනි වාරිකේ රෙජිස්ට්‍රේෂන් ෆී එකයි වෙනස් වෙන්න පුළුවන් නෑ පළවෙනි වාරිකේ වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඔයා ඒ දෙකයි ඩික්ලරේෂන් ෆෝම් එකයි ඔයාගේ අර පළවෙනි ඉස්සරලා අපි බලපු PDF එකේ තියෙන ඇඩ්‍රස් එකට රෙජිස්ටර් පෝස්ට් යවන්න ඕන 1.10 වෙනිදා 2024 1.10ට කලින් ऑनलाइन करना गेला करान्न तीयेन्ने मे फोटो एक अपलोड करने का डिक्लेरेशन फॉर्म एक स्कैन कॉपी एक अपलोड करने का वितरण ईट पास ओयालट पेनवा अपि आय मेतन मुलट न्यू स्टूडेंट रजिस्ट्रेशन कियन तनट आपुहाम ओयालट पेनवा मेतन व्यू सिलेक्टेड सब्जेक्ट कियला तियेन अपि ईट पास्से मेतन उड दुन्न आईडी नंबर एकट अदालव मेतन कोड एक दम्मने ए कोड एक मेतन बलन्न मन कलिन दापु एकट वेनस वेला मेतन अलुत इमेज एकक् ऐविल्ला ए अलुत इमेज एके तियेन मेतन कोड एक अपि मेतन गहला View select subject කියන බටන් එක ක්ලික් කරමු. ඉතින් මෙතන කියලා තියෙනවා dear student if you have sent your subject selection in manual method you will receive your subject combination later. EDECU කියලා කියන්නේ external degree and මෙන්න මෙයාලගේ නම තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට දැනුවත් කිරීමක් කරන්නලු subject combination එක ගැන. ඉතින් එයාලගේ ඩිග්‍රී එකට ගැලපෙන එයාලගේ සබ්ජෙක්ට් කම්බිනේෂන් එකක් සබ්ජෙක්ට් සංකලනයක් එයාලගේ ඇතිනේ ඒක ගැන ඉදිරි දැනුවත් කිරීමක් කරයි. ඉතින් අපිට ඕන නම් මෙතන අපි කලින් ඇප්ලිකේෂන් එක දැම්මනේ ඇප්ලිකේෂන් එකත් මෙතන ඕන නම් බලා ගන්න පුළුවන් අවස්ථාව මෙයාලා දීලා තියෙනවා. අපි එතෙන්ට ගියාපුවාම ඔයාලට පේනවා ඇති මෙතන ඇප්ලිකේෂන් සබ්මිටඩ් කියලා වැටිලා තියෙනවා. ඉතින් නාලුනේ ඔච්චරයි කරන්න තියෙන්නේ ඔන්ලයින් කියලා මෙතන ෆොටෝ එක අප්ලෝඩ් කරන එකයි ඩික්ලරේෂන් ෆෝම් එක ස්කෑන් කරලා ස්කෑන් කරන්න ඉතින් කවුරුත් දන්නා කැම් ස්කෑන කියලා ඇප් එකක් තියෙනවා ඒකෙන් ස්කෑන් කරගන්න ලේසි ස්කෑන් කරලා එතෙන්ට අප්ලෝඩ් කරන්න එච්චරයි අපිට ඔන්ලයින් කරන්න තියෙන්නේ ඊට පස්සේ අර ෆෝම් එකේ කියලා තියෙන විදිහට ඒ විදිහටම ෆෝම් එක කලින් කියවලා ඒකේ කියලා තියෙන විදිහට රෙජිස්ට්‍රේෂන් එක කරොත් ඔයාලට වරදින්න ඉතින් සිලෙක්ට් වෙච්ච අයට කන්ග්‍රැචුලේෂන් කියනවා ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න තවත් යාළුවෙක්ට මේක බලන්න share කරන්න මොකද ඔයාලා යාළුවෝ ඇති තවත් මේ වගේ ගැටලු තියෙන. ඉතින් video එක හොඳට like කරන්න. ඔයාලට තවත් ගැටලු තියෙනවා නම් comment කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ දවසක්. We will meet again.